ලංකාදීප ඔන්ලයින් කතා විත්තස් වැඩසටහන සමගයි ඔබ අද දවසේදී මේ ආකාරයෙන් එකතු වෙන්නේ. අද දවසේ මගේ වැඩසටහන හරිම මනිය කියන තේරෙන්නේ නැති වචන ටිකක් තියෙනේ. එතරම් දුරකට මට හරිම සතුටුයි. ඒ වගේම මට හිතනවා අපේ මේ මැදිරියේ මේ විදිහට ලයිට්ස් නොතිබුණත් අද ඇදිරිය හරිම ඒකාලෝක වෙනවා කියලා. මොකද ඇගේ මේ සම්ප්‍රාප්තියෙන් අපේ මැදිරියට අව්‍යාජයෙන් කියනවා නම් ඇය තරම් මම දැකලා නැහැ කැපකිරීම් කරපු කාන්තාවක්. ඒ වගේම නිර්ලෝභී නිහතමානී, එදා වගේම අද වෙනතුරුත් එක හා සමානව ඉන්න පුළුවන්ද අපිට? හරි ප්‍රශ්නයක් නේ. බැහැ නේ, එහෙම ඉන්න කාලෙන් කාලට වෙනස් වෙනවා, සිද්ධ වෙන සිදුවීම් එක්ක වෙනස් වෙනවා, මේ දේවල් එක්ක වෙනස් වෙනවා, කේන්ති ගියාම අපි වෙනස් වෙනවා. නමුත් මේ වැනේ සාමාන්‍ය මිනිසුන්ට වෙන සිද්ධීන් එක්ක මිනිසු වෙනස් වුණත් මම දැකලා නැහැ කිසිම කාලෙක ඇය ඒ ආකාරයෙන් වෙනස් වෙනවා. අහලා බලමුද කොහොමද එහෙම ඉන්නේ කියලා. මේ අපේ රටේ අපේ කලාවේ උන්නතිය උදෙසා බෙහෙවින්ම කැප වුණු, තමන්ගේ ජීවිතයෙන්ම වුණත් කලාවට කැප කරා කිව්වොත් නිවැරදියි මම. ඇය ප්‍රවීණ රංගනවේදිනී, රූමත් සුරූපී සනෝජා බිබිලි. අයිබෝනක්කේ මෙහෙම ස්තුතියක් දවසේදී පැමිණියාට. එදා වගේම හරිම නිහතමානී, කොයි වෙලාවකවත් ඔබ එන්න බෑ වැඩ තියෙනවා කියන්නේ, කතරම් කාර්යබහුල වුණත් කොහොම වුණත් අපිත් එක්ක නිරන්තරයෙන් කතා බහ කරනවා. ඔබේ නිහතමානීකමට ඇත්තටම ගරු කරනවා. එදා වගේම කියන්නකෝ, මං කිව්වා ඔබට කියනවා කියලා. අපි කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඔබ කාලෙත් එක්ක වෙනස් වෙන්නේ නැති කාන්තාවක්. ඔව් අශාන්ති, ඒට හේතුව ඇත්තටම මගේ අම්මිය අප්පච්චි මට උගන්වලා තියෙනවා, කවදාකවත් කිසිම දවසක මේ මනුෂ්‍යෝ කියන්නේ ඔක්කොම එකයි. එක ලේ මස් ඇට නහර වලින් උපදිච්ච අය. දුප්පත් පෝසත් වෙන්නේ තමන්ගේ ඒ ඉගෙන ගත්ත අනුව හා තමන් ගෙනියන ආකාරය පිළිබඳ. ඒ නිසා ඒවට වර්ගීකරණයක් කරන්න එපා කවදත්. හැමෝටම එක හා සමානව ඉන්න, තමන්ගේ ෆෝන් එක ගත්තත් රින්ග්ස් තුනක් යනකොට ආන්සර් කරන්නම ඕනේ කියන එක මට කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි හැම වෙලේම කාලය කළමනාකාරය කළමනාකරණය කරගන්න කියලා මට උගන්වලා තියෙනවා. ඒ වගේම මම ඒකෙන් පස්සේ මම රාජකාරි කරන ස්ථානයට ආවට පස්සේ මම ඒක ඉගෙන ගත්තා. ඒ නිසා මම දන්නවා මං දෙයක් කිව්වොත් බැහැ කියලා පොඩි හිතේ තව පුද්ගලයාගේ හිතේ දුකක් ඇති වෙනවා. එතකොට මං ආස නැහැ ඒ මොහොතකටවත් එයා තුළ දුකක් ඇති කරන්න. මොකද මම හැම වෙලෙම සිනාමුසු මුහුණින් ගත කරන කෙනෙක්. ඒ වගේම මං හරියම නිහතමානී පුද්ගලයෙක් කියනවා, මම කියනවා. ඔබ ගැන කෙසේ කීවත් සෙසු බහුතරය කියන දේ තියෙනවනේ. හරි අමාරු වෙන බහුතරයෙන් දෙයක් ගන්න, මෙයා මෙහෙමයි කියලා බහුතරෙත් ඔය දෙයම තමයි කියන්නේ ඔබත් එක්ක වැඩ කරන නිසා. ඉතින් ඒ දේ ඒ හා සමානයි. මොකද මමත් දන්නවා ඔබ ඇසුරු කරන නිසා. මේ දවස්වල මේ කතාබහට යන්නට මත්තෙන් මට බොහෝ ප්‍රශ්න තිබ්බා ඔබෙන් අහන්න. මොකද ලංකාදීපට ආවට පස්සේ මේක අකගේ මගේ පළවෙනි වැඩසටහන මේ මාධ්‍ය ආයතනයට ආවට පස්සේ. කලින් මාධ්‍ය ආයතනවල ඉන්නකොට අපි ඒ ආකාරයෙන් වැඩ කරලා තියෙනවා. මේ දිනවල විවේචනයට ලක්වන මාතෘකාවක් ගැන කතා කරන්න සූදානම්. මම දන්නවා ඔබ කැමති නෑ මේක කතා කරන්න. ඒත් ඔබෙන් මීට පිළිතුරක් අසා දැන කියා ගන්නට ඕනේ. මේ වන විට මාධ්‍යවල බෙහෙම වාර්තා පළ වෙනවා. ඔබගේ නුවර ඔබට තියෙන ගයක් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබෙන වෙලාවක අපි මේ සාකච්ඡාව ගෙන යන්නේ. ඒක නිසා මගේ ප්‍රශ්න ටික පැත්තකින් තියලා මේ ප්‍රශ්නය ඇඳලා ගන්න කියලා මම හිතුවා. ඇත්තටම සනෝජා බිබිලේ ගණිකා ව්‍යාපාර නැත්නම් මේ වෙනත් ව්‍යාපාරවලට තමන්ගේ මහා ගෙදර අනිත් එක නුවර භාවිතා කරනවද? ඇත්තම අශාන්ති, මට මුලින්ම කියන්න ඕනේ එහෙම වචනයක් පාවිච්චි කරපු මිනිසුන්ට මම මේ නාලිකාවෙන් කියනවා හෙන හතම වදින්න ඕනේ. හේතුව මම ඇවිල්ලා මගේ මහ ගෙදර මම ජීවිතේට හිතන්නේ නැති දෙයක් මට මගේ නම පාවිච්චි කරමින් මාධ්‍ය ආයතනවල මාධ්‍ය වලින් නිකුත් කරන සෝෂල් මීඩියා වෙබ්සයිට් ඒවල පාවිච්චි කිරීම පෝස්ට් දැමීම ගැන මං ගොඩාක් දුක් වෙනවාද? මෙවැනි සමාජයකද මං ජීවත් වෙන්නේ කියන එක මං හිතනවාද? මොකද මම මගේ මහගෙදර අපි සිය පවුලම ඉගෙන ගන්න ගියේ එතන. අපි හැම වෙලෙම දුක සැප සතුට බෙදාගත එකම තැන එතන. ඒ තැනක් මං දෙයිද ගණිකා නිවාසයකට? මම මගේ ගෙදර වහලා තිබ්බේ අවුදු මගේ දෙමව්පියෝ මැරුණාට පස්සේ ගෙදර වහලා තිබ්බා. හොරුන්ගෙන් මේ ගෙදර ඉතුරුනේ බිත්ති ටික විතරයි.
ඊට පස්සේ මේ අපි හතර දෙනාම අයියා අක්කා නංගි ඊට පස්සේ අක්කයි මමයි අයියා ඉන්නේ රට අක්කයි මමයි කතා කරලා අපි මේ ගෙදර කුලියට දුන්නා මගේ ළඟ තියෙනවා අග්‍රීමන්ට් එක දැන් තියෙනවා මගේ පර්ස් එකේ අපි මේ ගෙදර කුලියට දුන්නා ඒ ගෙදර කුලියට දුන්න මිනිසුන් ඉස්සෙල්ලාම ඒගොල්ලන් කරේ මේ පිට රටේ ණයට පමණක් ඒගොල්ලෝ අඳුර ණයට පමණක් නවාතැන් දුන්න තැනක් බවට පත් වුණා. ඒගොල්ලෝ රට අත්හැරලා ගියා. ඊපස්සේ දෙවනුව ආවා පත්‍රය දැම්මට පස්සේ දැන්වීමකින් කපල් එකක් ආවා. ඒ කපල් එකට ඇත්තම යන් කපල් එකක් මම හිතුවා මේගොල්ලන්ගේ අනාගතය හදාගන්න ඕන නිසානේ ඒගොල්ලෝ ඇත්තම ආවේ ගෙස්ට් හවුස් එකක් ඉල්ලලා. මම ගෙස්ට් හවුස් එකට රටේ නීතිය අනුව ලෝය කෙනෙක්ගේ යටතේ අස්සම් කරලා මම ගේ බාර දුන්නා. ඒගොල්ලන්ට ගෙස්ට් හවුස් එකක් කරගෙන යන්න. ඒගොල්ලෝ මේ රටේ නීතිය අනුව බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක යටතේ අත්සන් කරලා ඒ වගේම මේක නුවර පළාතේ මහනගර සභාවට දන්වල ඒ ඔක්කොම කළා තමයි ගෙස්ට් හවුස් එක කරගෙන ගියේ. අවුරුදු 4ක් කරගෙන ගියා. මේක බලාගෙන ඉන්න බැරි මිනිසුන්ට මේක කොහොමරි පොලිසියට දැන්නුවත් දන්නේ අපි දන්නේ නැහැ කියන්න. කොහොමද එක්තරා දවසක මමත් දන්නේ නැහැ කොහොමරි මේක රේඩ් කළා. ඇවිල්ලා ඊගදට ආපු අම්මයි දරුවයි හස්බන්ඩුයි අල්ලගෙන ගිහිල්ලා. ගෑනු දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා මේකට මම දන්න විදිහට ට්‍රිප් එකක් ඇවිල්ලා නතර වෙච්ච ගෑනු දෙන්නෙක්. ඒ දෙන්න තරන් ගිහිල්ලා තියෙනවා පොලිසියට. ඒ ගෙදර බලාගෙන ඉඳලා තියෙනවා දෙන්නෙක්. ඒ කියන්නේ මම අග්‍රීමන්ට් අත්සන් කරපු කොල්ලා එදා රෑ ඉඳලා නැහැ. හේතුව ඒකොල්ල වෙන රෙස්ටෝරන්ට් එක වැඩ කරන ගමන් මොකද අද කාලේ ජීවත් වෙන්නේ කොහොමද එකම රැකියාවකින්. ඊට පස්සේ ඒකොල්ල ඒ රැකියාවට ගිහලා එතන කොල්ලු දෙන්නෙක් නතර කළා එයාගේ යාළුවෝ දෙන්නෙක්. ගිහිල්ලා එන ගමන් තමයි පොලිසිය ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ගිහිල්ලා කිසිම සොයලා බලන්නේ නැතුව තන්නේ කර නුවර පොලිසිය. මම ඇඟිල්ල දික් කරලා කියනවා. ඒගොල්ලෝ මේවා ඔක්කොම පත්‍රවලට හැම එකටම දුරකථනයෙන් දීලා තියෙනවා. ඒ මගේ නම පාවිච්චි කළා. මගේ නම කියනවා ලයිට් බිලෙන් තමයිලු මාව කියලා අඳුරගත්තේ. මං ඇඟිල්ල දික් කළා පොලිසියට කියනවා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. මේ රටේ ඇත්තම කියනවා නම් අශාන්ති මේක ජනාධිපතිතුමා මේක නීතිපතිතුමා මේ රටේ ඉන්න මේ නීති හදන සියලුම දෙනා මේ කතාව අහන් ඉන්න ඕනේ. මේ කතාව සහභාගී වෙලා මේ කතාව ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ කෙලින්ම දාලා සනෝජා බිබිලේ ගණිකා මඩමක් පවත්වන යන් ලැබේ. ගණිකාව 4 දිනක් අල්ලා ගන්නු ලැබේ. එතකොට මේක අඳුනාගත්තේ සනෝජා බිබිලගෙන් කියලා ලයිට් බිලෙන් කියලා තමයි. ලයිට් බිලක් මට එන්නේත් නැහැ. මගේ නම තියෙනවා නම් කිසිම තැනක මට ඔප්පු කරන්න පුළුවන්. මේ ගෙදර ලියලා තියෙන්නේ අපි 4 දෙනාට, දරුවෝ 4 දෙනාටම. එතන මට විතරක් මගේ නම විතරක් යන්නේ කොහොමද? කවුද මේක කරේ? මගේ නම විතරයි අශාන්ති ගිහින් තියෙන්නේ. ඇත්තටම අශාන්ති මට හරි දුකයි කතා කරන්නේ මේ ගැන. මෙහෙම මමත් මාධ්‍ය ඉගෙනගෙන තියෙනවා. මෙහෙමද මාධ්‍ය හසුරලා තියෙන්නේ අද? අසත්‍ය තොරතුරු දාන්නද පත්‍ර, වෙබ්සයිට්, FB කියන ඒවා තියෙන්නේ? නැහැ. වැරදිකරුවෙක් වෙන්න ඕනේ උසාවියට ගිහිල්ලා ඒ ගැන පරීක්ෂණ පවත්වලා වැරදිකරුවෙක් වෙලා වුණා නම් කමක් නැහැ. ඊට මම මේ රටේ අහන්න කැමති නීතිය මේ රටේ හදන මිනිසුන්ගෙන් අහන්න කැමති මේ රටේ ගෙස්ට් හවුසස් පවත්වාගෙන යන්න බැරිද? අග්‍රීමන්ට් එකක් ගහලා මේ නීතිය අනුව මේ රටේ ගෙයක් තව කෙනෙකුට දෙන්න බැරිද? එහෙම පවත්වාගෙන යන්න බැරි නම් මේ රටේ මං ඉල්ලා සිටිනවා ගෙස්ට් හවුස් කියන එක නැති කරලා දාන්න ඕනේ. මේ ලංකාවේ පොලිසිය සමහර මිනිස්සු මම හැමෝටම නෙමෙයි මේ ඇඟිල්ල දික් කරන්නේ. ඉන්න සමහර පොලිසිය නිලධාරීන් තමන්ගේ පදක්කම් ටික එකතු කරගන්න මේ වගේ අසරණ මිනිසුන්ට ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? මොකද මේ තලින් මම මේ 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 මේකෙන් මම වැටුන්නේ නැහැ. මම තාමත් ධෛර්යමත් වුණා. ඇත්තම කියනවා නම් මම මේක මගේ මැරෙන තුරා මං මගේ අවසන් හුස්ම හෙළන තුරා මම මේකට ෆයිට් කරනවා මේ රටේ. මොකද මේ රට අපිට අයිති. මේ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය අනුව වැඩ කරන්න මං ඕන වෙලාවක සූදානම්. මං ඒ වෙනුවෙන් බැඳී සිටිනවා. ඒ අනුව තමයි මම වැඩ කරන්නේ ආශාන්ති. මට අද මෙහෙම කරා නම් අහිංසක දුප්පත් මිනිහෙකුට මේ පොලිසිය සමහර පොලිස් නිලධාරීන් මෙහෙම කරයිද? මට හරි වේදනාවක් දැනෙනවා මේක මතක් වෙනකොට.
ඔව් ඔබ කතා කරනකොටත් හැඬුවු කඳුලින් තමයි මේ දින කිහිපෙම කතා කරේ මේ සම්බන්ධයෙන් ඇයි මට මෙහෙම කරන්නේ කියන ප්‍රශ්නෙත් එක්ක මෙතන තව ප්‍රශ්නයක් එන්න පුළුවන් සනෝජර ජීවත් වෙන්න කොහෙන්ද සල්ලි කියලා මම රස්සාවක් මහවැලි අධිකාරියේ මට බය වෙන්න ඕනේ නැහැ මම චිත්‍රපටි නිලියක් ඒ වගේම මට ගෙවල් දෙකක් තව ගෙවල් දෙකක් තියෙනවා ඒ මගේ මුදලින් ගත්ත ගෙවල් ඒවට සල්ලි කොහෙන්ද කියලා අහන්න පුළුවන් ඒ ගෙවල් වල තාම මම මාසෙකට සැරයක් මුදලක් ගෙවනවා මම මුදල් ගෙවමින් තමයි ඒ ගෙවල් දෙක තියාගෙන ඉන්නේ ඒ ගෙවල් දෙක මම කුලියට දීලා තියෙන්නේ කොළඹ කුලියට දීලා තියෙන්නේ ඒ කුලියට හම්බෙන මුදලින් තමයි මම ගෙවීම් කරන්නේ ඒ වගේම මගේ වත්තල ගෙයක් තියෙනවා ඒ වත්තල ගෙදර මගේ අම්මියා අප්පච්චිගේ ගෙදර එතන මගේ මට අක්කයි නංගි කෙනෙක් ඉන්නවා ඒ දෙන්නට ජීවත් වෙන්න හොඳට ඕන තරම් සල්ලි අපේ අම්මියා අප්පච්චි හම්බ කරලා දීලා තියෙනවා ඉතින් මට ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ මොකද හේතුව මං කසාද බැඳලා නැහැ මට දරු මල්ලු නැහැ මම මොකටද සල්ලි එකතු කරන්නේ මට අවශ්‍යතාවයක් නැහැ මට හම්බෙන පඩියෙන් මට හම්බෙන දේවල් වලින් මම ජීවත් වෙනවා මට කණ්ඩ බොණ්ඩ ඉන්න අඳින්න තිබ්බනම් ඒ හොඳටම ඇති මම සෝබනකාරියක් නෙවෙයි මට එච්චර කියලා උඩට යන්න මේ ලොකු මේ මාලිගාවල් හදන්න මට කිසිම උවමනාවක් නෑ ශාන්ති එහෙම තිබියදීත් ඔබට මෙවැනි ව්‍යාපාර කිරීමේ කිසිදු අවශ්‍යතාවයකුත් නැහැ මට කිසිම අදහසක් මගේ ජීවිතේ තිබුණෙත් නෑ මං ජීවිතේට කරන්නෙත් නෑ ඒක මම කරොත් මට පාපයක් වෙනවා මං ජීවිතේට පාපයක් කරන්නේ නෑ ජීවිතේට මං බොරු කියන්නේ මම ඇත්ත ඇති සැටියෙන් කියලා ජීවත් වෙන කෙනෙක් ශාන්ති මට නැත්තම් දෙයක් මම නැහැ කියලා මං ඉල්ලන කෙනෙක් අද මට මෙහෙම ලිව්ව මේ පත්තරවල මේ සෝෂල් මීඩියා ටීවී කියන්නේ එක ටීවී චැනල් එක ගිහින් තියෙනවා ඒ ටීවී චැනල් එකයි ඒවා අයිති මිනිසුන්ට අම්මලා නැද්ද අක්කලා නංගිලා නැද්ද ඇයි මෙහෙම අසත්‍ය තොරතුරු ඇයි මේවා පළ කරන්නේ ඔබෙන් කවුරුත් අහුවෙත් නැද්ද කිසිම මාව පොලිසියට කැඳවලත් නැහැ පොලිසියේ කිසිම කෙනෙක් මගෙන් ඇහුවෙත් නැහැ ඒ වුණාට ඒවල ලියලා තියෙනවා පොලිසියට කැඳවයි ජනප්‍රිය නිලිය පොලිසියට කැඳවයි කියලා කොයි තරම් බොරුද ඉතින් අශාන්ති මේවට කොහෙන්ද උත්තර මම බය නැතුව කියනවා මට අද වෙච්ච දේ මම මානසිකව මාරු විදිහට වැටුණා මම ඇත්ත කියන්නේ මං අද බෙහෙත් ගන්නවා මානසිකව මට පිය තිබෙන මං ඒ මට නිින්ද අපහාස කරපු හැම මිනිහෙක්ම මම මරලා මං ජේල් එකට යනවා එච්චරයි ඇත්තම කියනවා අශාන්ති හරි අපි මේ කතාව මෙතනින් නතර කරමු නතර කරන්නත් විදිහක් නෑ මේ සම්බන්ධයෙන් ඔබ ඉදිරියේදී මොකද ගන්න පියවර මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ ඉදිරි පියවර අනිවාර්යයෙන්ම ගන්නවා මොකද මේක මට විතරක් නෙවෙයි ආශාන්ති මේ රටේ තවත් කෙනෙකුට මෙවැනි දෙයක් වෙන්න එපා මොකද අපේ රංගන ශිල්පිනීන් දිහා බැලුවාම මේ වෙබ්සයිට්ස් වලට ගිහිලා බැලුවාම ඒගොල්ලෝ හැමදාම පහර ගහනවා ඇයි මේ ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය අරන් පහර ගහලා තියෙනවා එක්කෝ ඒගොල්ලන්ට එහාට මෙහාට යන්න නෑ කතා කරන්න විදිහක් නෑ ඇයි මේ මොකද ඒ තුලින් ලබන තෘප්තිය මේ සෝෂල් මීඩියා ඉතින් මම ඒකට ගන්නා පියවර ඉදිරියේදී මම මෙතනින් ප්‍රකාශ කරන්නේ හරි තවත් හඬවන්නට අවශ්‍ය නැහැ ඔබව අපි සුහසක් ප්‍රේක්ෂක ජනතාව අපේ රටේ විතර නෙමෙයි විදේශීය ජනතාවත් ඔබට ආදරය කරනවා ඔබ විශ්වාස කරන පිරිසක් ඉන්නවා අනිවාර්යයෙන්ම අපි යමු මේ දවස්වල මොනවාද වැඩ කටයුතු මේ දවස්වල ඇත්තටම කියනනම් අශාන්ති මම ඉන්ඩියන් ෆිල්ම් එක රඟපාන්න සූදානම් වෙලා ඉන්නේ මේ මාසේ තමයි ඉන්දියාවයි ලංකාවයි ඇත්තම කියනනම් රාජ් රණසිංහ මහත්මයා තමයි මට ඉස්සෙල්ලාම කතා කරලා සම්බන්ධ කරලා දුන්නේ ඊට පස්සේ ඊයේ තමයි ඒකේ තිබ්බේ ඔඩිෂන් තිබුණා ඉතින් මාව සිලෙක්ට් වුණා ඉන්ඩියන් ඩිරෙක්ටර් හරිම හොඳ කෙනෙක් නම නම් කියන්න අමාරුයි ඊට පස්සේ ඒකේ කෝ ප්‍රොඩියුසර් කෙනෙක් චන්ද්‍රරත්න මහත්මයා ඉන්නවා ඉතින් මම කියන්නේ ඒකට ආසාවෙන් බලාගෙන ඉන්න ඇඩ් කරන්නේ මොකද මේ එහෙම වුණොත් මේක දෙවෙනි ඉන්දියානු චිත්‍රපටිය වෙනවා
ඇත්තරම ලංකාවේ මේ වගේ චිත්‍රපටි කරන්න ඕනේ මේ ඉන්දියාවයි දැන් අද තත්ත්වය අනුව මේක ඉන්දියානු සහ ශ්‍රී ලංකා දෙකකට යන කම්බයින් වෙච්ච ප්‍රොබ්ලම් එකක් ඒකේ ඊට පස්සේ අද මම මෙතෙන් මේ ආයතනයට ආවට පස්සේ මට ටෙලි ඩ්‍රාමා එකක ඇඩ් කරන්න අවස්ථාව ලැබුණා මම හිතනවා මේ ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා මොකද මට හරි සතුටක් මේ වෙලාවේ තමයි කතා කරේ මට ඉතින් ඒකත් අපේ ආයතනයේ හරි සුබයි සහ කිව කියන්නට ඕනේ අපි වගකීතු මාධ්‍ය ආයතනයක් ලෙස වගකීමක් දරනවා අපි පළ කරන සියලුම වාර්තා සම්බන්ධයෙන් ඒකයි මම ඔබෙන් අසා දැන කියාගන්නම එන්නට කියලා කිව්වේ මේ දේවල් හෙලි කරන්නට අපි බොරු පළ කරන්නේ නැහැ කිසිසේත් අන්තික ඔබ නිරන්තරයෙන් ඕන වෙලාවක ඕන දෙයකට උත්තර දෙන චරිතයක් නිසා කොහොමද මේ දවස්වල මහවැලියේ වැඩ කටයුතු මම ඇත්තටම බොහෝ දෙනෙක් දන්නේ නැහැ නේද මේ දේවල් සහ net ball කණ්ඩායම නියෝජනය කරන අනිවාර්යෙන් කිවේතු උපාධිධාරිනියක් මේ දේවල් දන්නේ නැහැ ලියුමිස්සු නෑ මම ඇත්තටම මම වැඩ කරන ස්ථානය ගැන පිළිබඳ වචනයක්වත් කතා කරන්න කැමති නෑ මේ අවස්ථාවේ ඒ වගේම මම net ball ක්‍රීඩිකාවක් ඉතින් මං ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා ඒ අත්දැකීම මම ලබලා තියෙනවා ඉතින් දැන් ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා ඉතින් ඒ පැත්තෙන් ඒක එතකොට උපාධි ධාන්‍යයක් මේ ළඟදී තමයි මට වෙන උපාධි ධාන්‍යයක් ලෙස මම මේ මට ලැබුණේ ඉතින් මාස් කමියුනිකේෂන් සම්බන්ධයෙන් ඒ වගේම මම නීතිය පිළිබඳව හැදෑරුවා මට අවසානයේට දක්වා යන්න බැරි වුණා මොකද මගේ මව මිය යාමෙන් පසුව ඉතින් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තව ඉගෙනීම මාධ්‍ය කරා මාධ්‍ය ඉගෙන ගත්තා ඒත් විභාගේ කරන්න ඔන්න මෙන්න තියදී කොරෝනා ආවා ඒ නිසා මට විභාගේ කරන්න බැරි වුණා ඉගෙනීම පැත්තෙන් ඒ පැත්ත පවුල පැත්තෙන් මම අර මුලින්ම කිව්වා අදවසේදී මගේ වැඩසටහනෙන් ඔබතරම් කැපවීම කරපු කාන්තාවක් හරි දුර්ලභයි කීප දෙනයි ඉන්නේ ඔබ බෙහෙම ඔබේ පවුල වෙනුවෙන් තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවුණු කාන්තාවක්. අද දවසේදීම මහන්න විස්තර ඇඟිල්ලෙන් ඇන ඇන මොකද ඔබ බොහෝ තැන්වල කියලා තියෙනවා සහ බොහෝ දෙනෙක් දන්නවා ඔබේ නියුන් සහෝදරිය ඒ වගේම ඔබේ පවුලේ විස්තර. ඒත් මං අහන්නට ඕනේ මේ දේ. අද ආපස්ස හැරිලා බලනකොට ඔබේ මේ කැපකිරීම ගැන ඔබ සතුටට පත් වෙනවද දුකද තියෙන්නේ? නෑ මං ගොඩක් සතුටු වෙනවා. මොකද මං හිතනවා මං සමහර වෙලාවට ගිය ආත්මවල මං පාපවල් කරලා ඇති. ඒ පාපවල තමයි මේ ටිකින් ටික ගිවිලා යන්නේ. ඒ වගේම තමයි මට කසාදයකට ගොඩාක් අය ආවා වුණත් මං ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ වුණත් ඒ වගේන එච්චරම සැලකිල්ලක් දැක්වේ නැහැ. ඒට හේතුව මගේ හිතට ආපු දෙයක් තමයි මොකද මගේ අයියා අක්කයි රට හිටියේ. කවුද මගේ අම්මී අප්පච්චි බලාගන්නේ? එතකොට අම්මී අප්පච්චි නැතුණාම කවුද නංගි බලාගන්නේ කියන එක මට ඇත්තරම මගේ හිතේ වැඩ කරා. ඇයි දන්නේ මට ඒක හැම වෙලෙම මතක් වුණා. ඒ අනුව මම තව ටිකක් ඉවසනවා කීක ඉන්නකොට මගේ අම්මී අප්පච්චි නැති වුණා. නැතුණත් එක්කම අක්කයි නංගි මායි අපි තුන්දෙනා විතරයි හිටියේ. අක්කා හිටියේ රට. එයා ලංකාවට ආවා. ඇවිල්ලා අයිය තාම රටේ ඉන්නේ. එහෙම එන්නකොට මගේ නංගි ටිකක් අසනීපයි. මගේ නංගි බලාගන්නේ කවුද කියන එක මගේ ඔළුවේ වැඩ කරන්න ගත්තා. මට හැම වෙලේම මේක මතක් වෙනවා. මට ගමනක් යද්දි මතක් වෙනවා. ඒකින්ද මං හිතුවා නෑ. මේ ආත්මෙ මං කසාද බැඳේ නැතත් කමක් නෑ. මගේ නංගි අල්ලපු ගෙදර කට්ටිය බලාගන්නේ නෑනේ කියලා මං හිතලා මං ඒ කැපවීම බාරගත්තා. මං නංගිව බලාගන්නවා හොඳින් බලාගන්නවා අක්කත් රට ගියේ නෑ අක්කගේ හස්බන්ඩ් රටේ ඉන්නේ අක්කා ගියේ නෑ අක්කත් ගෙදර ඉන්නවා ඉතින් තුන්දෙනා සතුටෙන් ඉන්නවා කැප කිරීම එහෙනම් පවුලෙන් ආව දෙයක් නේ ඔව් ඔය දරා ගැනීම කාන්තාවකට තිබීම යුතු ගුණාංගයක් නමුත් ඔබ වැනි ජනප්‍රිය චරිතයක් නිතර දෙවේලේ මිනිසුන් සමග ගැවසෙන චරිතයක් ඔය විදිහට කෙසේ ඉන්නවාද කියන එක සමාජන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නෑ මට මං හිතන්නේ මෙහෙම එකක් තිබ්බා මගේ ඉස්කෝලේ යන කාලේ මට ඇත්තම කියනවා නම් මට මේ
යම්කිසි හිතට මට දැනෙනවා මාගේ පිටුපස කවුරු හරි කෙනෙක් ඉන්නවා කියන එක. මම දන්නේ මේක බොරුවක්ද ඇත්තක්ද කියන එක මම මේක ප්‍රකාශ කරන්නේ නැහැ. මම ඔයිට ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා තියෙනවා මගේ පිටිපස්සේ කවුරු හරි මාව බලාගන්න මාව ධෛර්යමත් කරන කෙනෙක් ඉන්නවා. මම ඒක සමහරට සාත්‍ර අහන්නත් ගිහිල්ලා තියෙනවා ඇත්තටම. ඉතින් මගේ අදහන් බලලා තියෙනවා. එතකොට ඒ තැන්වලදී කියන්නේ බය වෙන්න එපා, ඔයාගේ සිකුරස් ඔයාගේ ග්‍රහ මා චක්‍රාණි අනුව ඔයාව වටන්නේ නැහැ. ඔව් පහතට වට්ටලා ආයේ ඔයාව ඔසවා තබනවා කියලා. ඊට පස්සේ මම ඒකත් හිතර ගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා මගේ පිටිපස්සේ. ඉතින් මම හැම වෙලෙම තනි වෙන්නේ නැහැ. මගේ හිතට හැම වෙලෙම මම කොල්ලෙක් වගේ, පිරිමියෙක් වගේ. මම හැම වෙලෙම ධෛර්යවන්තව ගොඩක් හිතනවා හැබැයි. මනසින් හිතලා හරියට හරි දේ කරනවා. මම කවදාකවත් බොරු කරන්නේ නැහැ. මම දන්නේ නැත්තම් මම කෝල් කරලා අහනවා දන්න කෙනෙක්ගේ මම මේ කරන්නද? මෙහෙම කරොත් කොහොම වෙයිද කියන එක මම අනිවාර්යෙන් අහනවා. ඒ අහන නිසා තමයි, ඇහුව නිසා තමයි අද මට බය නැතුව නිර්භීතව අද ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. කලාකාරණියක් වීම සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ? බොහෝ ජ්‍යෙෂ්ඨයන් එක කතා කරනකොට ජ්‍යෙෂ්ඨයන් හරිම කලකිරලා ඉන්නේ ලංකාවේ කලාව ගැන. ඔව්, ලංකාවේ කලාව ගැන නම් කලකිරීමෙන් තමයි කතා කළ යුත්තේ. එක වෙලාවකට හිතනවා මේක කලාවක්ද කියලා හිතෙනවා. කලාව අපි එන කාලේ 80 දශකයේ ඉතාම සුන්දරයි, හරි එකමුතුකමක් තිබ්බා. දැන් ඒ එකමුතුකම ගිලිහිලා ගිහිල්ලා හැම අතරම එක එක්කෙනාට එක එක්කෙනා කුහකයි, කතා කරන්නේ. ඉතින් මම දන්නේ ඒ ඇයි කියලා, ඇයි එහෙම වුණේ කියන එක. කිසිම ටීම් වර්ක් කියන එකක් නැහැ අපි අතරතුර. ඉතින් කලාව කියන එක මේවා රජය බලාගත යුතු දේවල්. කෝ අද රජය බලාගන්නවද? නැහැ. ඉතින් කලාකරුවෝ හැටියට අපි අද ගොඩක් අසරණ වෙලා ඉන්නවා. මොකද කලාවෙන් ජීවත් වෙච්ච කොටසක් ඉන්නවා. ඉතින් එදා ඒ කලාවට කැප වෙච්චි කලාකරුවන් අද අසරණ වෙලා ඉන්නකොටවත් කවුරුත් බලන්න කෙනෙක් නැහැ අද. ඉතින් ඒක අපි විසින්ම බලාගන්න වෙලා තියෙන්නේ. මං හිතනවා මෑත යුගයේ ආපු කලාකරුවෝ නම් ගොඩක් නුවණ තියෙන අය. ඒගොල්ලෝ කවදාකවත් කලාව වෙනුවෙන් කැප වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආපු ගමම ටග්ගල ෂූටින් පටන් ගත්තා යන්න ඕනේ කියනවා. ඒගොල්ලෝ වෙනත් තවත් රැකියාවකට යනවා. රැකියාව කියන්නේ ඒගොල්ලෝ කරන මොන හරි බිස්නස් වැඩක්. හරි, ඒගොල්ලෝ තවත් වෙන ෂූටින් එකකට යනවා. එදා අපි එහෙම ගියේ නැහැ. ඉතින් දෙයනේ කියලා මම මගේ රැකියාව මං අත්හැරියේ නෑ. දිගට මං කරගෙන ගියා. ඉතින් ඒ හින්දා අද මම බේරිලා ඉන්නවා. කලාව ගැන නම් කතා කරන්න එපා. මම අද දුක් වෙනවා ලංකාවේ කලාකරුවෙක් වෙලා ඉපදුණු එක පැත්තකින් දුක් වෙනවා. අනිත් පැත්තෙන් පොඩි සතුටකුත් තියෙනවා. නැතුව නෙවෙයි. මොකද ජනතාවගේ ආදරේ, ජනතාව මට ආදරෙන් කතා කරනකොට, එතකොට කොහේ හරි තැනකට ගියාම පොඩි පිළිගැනීමක් තියෙනවා අපිව. අපිව වටන්න බෑ. ඇයි අපි ඕන දෙනට ගියාම අපිට බය නැතුව ස්ටේජ් එකට උනත් නගින්න පුළුවන්. ඉතින් ඒ නිසා මම පොඩි සතුටකුත් තියෙනවා. නැතුව නෙවෙයි. දේශපාලනයට එන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද? දේශපාලනයට එන්න තමයි මම මුලින්දම හිතුවේ. මම දේශපාලනයට ඇත්තරම කියන්නේ මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ප්‍රසන්න සෝලංගල ආරච්චි මහත්මයාව. එතුමා තමයි මාව ජොමු කරේ මේ පැත්තට. මං අස්සම් කරන්න දවසකට කලින් කිව්වා මම එන්නේ නැහැ කියලා. මොකද හේතුව මං ඔක්කොම බාර දීලා, මගේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඔක්කොම බාර දීලා, ඊට පස්සේ මම ලොකු ආසාවක් තිබ්බා. මොකද මං දේශපාලනයට ගොඩක් කැමති කෙනෙක්, මට වැඩ කරන්න පුළුවන් කෙනෙක්, මං සමාජ සේවිකාවක් නිසා. ඒ නිසා පස්සේ මේ රට යන පැත්ත දැකලා මට තිත්ත වුණා. දැන් නම් දේශපාලනේ මට තිත්තයි. හැබැයි මම සමාජ සේවිකාවක් හැටියට තාමත් මම වැඩ කරනවා. දැනුත් මොකක් හරි පක්ෂිකෙන් ආරාධනයක් ආවොත්? මට පක්ෂිකෙන් ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඒත් මේ ඡන්දෙට නෙවෙයි මම ඉදිරිපත් වෙන්නේ. එහෙම ඉදිරිපත් වුණොත් මහ ඡන්දෙට මම ඉදිරිපත් වෙනවා. හොඳ ආරංචියක් ලංකාදීප ඔන්ලයින් තුලින්. පක්ෂි නිකන් පාටවත් නිකන් එහෙම කියන්න බෑ. කියන්න බෑ. නිකන් ශරීරයේ ලක්ෂණවත් කියන්න බෑ. නෑ, කියන්න බෑ. ශරීරයේ හැඩහුරුකම්වත් කියන්න බෑ. කියන්න බෑ. බෑ කියන්නෙම නැහැ ඉලෝ. කොහොම ඇව්වත්.
පුංචි කාලට චුට්ටක් යන්න ආසහිතන අපට චූටි කාලෙත් ඔබේ නිවුන් සහෝදරියත් එක්ක අපි දන්නවා ඔබේ ජීවිත කතාව. ඒත් ඒ චූටි කාලෙ බලන්න හිනා වෙනවා. ඒක පුංචි කාලෙ කියනකොටම හිනා වෙනවා. ඉතින් මට හිතා ගන්න පුළුවන් ඒ ගෙදර පරිසරය. පුංචි කාලේ අමතක නොවන සිතුවීමක් කියන්න කිව්වොත් ගොඩක් ඇති. අවු ගොඩක් තියෙනවා. එක දවසක් මමයි නංගි අක්කයි අපි තුන්දෙනා බල්ලගේ කූඩුව වටේ සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන ගමන් මගේ අත වැදිලා මගේ මේ අතේ මේ හැම කෑල්ලක් කැඩුනා. දැන් නම් ඒක ගිහිල්ලාද කොහෙද මං ක්‍රීම් ගාලා. ඔව් ළඟක්ෙන් අමිතින් මේ ටික කළු වෙලා තිබුණේ මෙතන. මේ හැම කෑල්ලම ගියා. ගියාට පස්සේ දැන් අපි අම්මිය අපච්චි බණී කියලා අපි තුන්දෙනා එකතුලා හැම කෑල්ල හොයනවා. එතන ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි ඉතින් මේක අපෝ මේව කරන්න පුළුවන් කියලා අපි හොයලා මේකේ ලේ ගලනවා. බැරිම තැන මම හිතන පය තුනකට විතර පස්සේ මට නිකන් ෆේන්ට් වෙන්න වගේ. පස්සේ අම්මිට ගිහලා නංගි කිව්වා අක්කිගේ අතෙන් ලේ ගලනවා කියලා. අම්මි ඇවිල්ලා අනේ මට රිදෙනවා මට නෝ අම්මි ඇවිල්ලා ඔළුවට ගැහුවා මට කිව්වේ නැහැ කියලා. ඉතින් මට ඒක අදටත් මතක් වෙනවා. ඒක එකක්. අනිත් ඔය වගේ ගොඩක් දඟ වැඩ නම් මම කරා. තුන්දෙනාගෙන් ලස්සනම කවුද? ලස්සනම අපේ නංගි. නංගි. ඉස්සර අපේ නංගි ලස්සනයි. ඊට පස්සේ දැන් මන් තමයි. දැන් මේ කාලේ කියවන දේවල් තමයි ජනප්‍රිය චරිත ගත්තම සුදු වුණා. ඔබ කොහොමද සුදේ? ඉන්ජෙක්ෂන් ගහනවා, එක එක ක්‍රීම් ඡාති පාවිච්චි කරනවා. සනෝජ අදටත් දැක්කම ඒ ප්‍රියමනාප පෙනුම එහෙමමයි. කොහොමද මේ රහස පොඩක් කියන්න පුළුවන්ද? ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා තියෙනවද ප්‍රති වර්ග? නෑ, කිසිම දෙයක් මම පාවිච්චි කරන්නේ නෑ. මගේ අප්පච්චි සුදුයි. මගේ අප්පච්චි චිත්‍රපටින නළුවෙක් සුමිත් බිබිලේ. එයා සුදුයි. එයාගේ නංගිලා අක්කලා හැම ඔක්කොම සුදුයි. ඉතින් මට ඒ සුද ආවේ නුවර පැත්තේ පාටනේ. ඔව්, නුවර පැත්තේ පාට. ඉතින් ඒත් මට මදි වගේ. මේ සුද ටික මදි. මං ආසයි තව සුදු වෙන්න. ඉතින් මං හැමදාම උදේට හැබැයි සුමානෙකට තුන් සැරයක් කැරට් ජූස් එක බොනවා. ඒක අනිවාර්යයෙන්ම බොනවා. ඊට පස්සේ හැබැයි මට ડોක්ටර් කිව්වා අවු යන්න එපා කියලා. මං මට බෑන් නෙට් බෝල් ගහපු ඉඳන් මං අවු ඉන්න වුණා. ඊට පස්සේ මට මෙන්න මේක කියන්න ඕනේ, හැම කෙනාම ඉගෙන ගන්න ඕනේ, තමන් අවුවේ ගියොත් අපි ටික කාලයක් යනකොට අපේ හැම තුල පිග්මන්ටේෂන් කියලා දෙයක් ඇති වෙනවා. ඒකට ප්‍රතිකාර දැම්ම ගත යුතුයි. මම ප්‍රතිකාර ගත්තේ නැති නිසා මට පිග්මන්ටේෂන් එක ආවා. ඇවිල්ලා ඒකට තියෙන ප්‍රතිකාර අද අධික මිලයි. හරිද? ඉතින් ඒක නැති කරගන්න බොහොම අමාරුයි. ඒ නිසා හැම යුවතියෙකුට මම දෙන උපදේශක් අවුවේ ඉන්නවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන තමයි අවුවේ ඉන්න ඕනේ. අවසන් වශයෙන් අහන්න කැමතියි ඔබෙන්. කාන්තාවක් ලෙස බොහෝ තාමත් කියවෙන දෙයක් මේ තනියම ඉන්න බෑ. තනියම නැගී සිටින්න බෑ. කාන්තාවට කවුරු හරි ඕනේ. නමුත් අද දවසේදී බොහෝ කාන්තාවන් එලෙස ඉන්නවා. අද දවසේ බොහෝ කාන්තාවන් විවාහ වෙන්න කැමතිත් නැහැ. මෙහෙම දේවල් තියෙන්නේ. සියලුම කාන්තාවන්ට ඔබ උපදෙසක් ලබා දෙනවා නම්. ඔව්, මං හැම කාන්තාවක්ගෙම ඉල්ලන්නේ පසුබට වෙන්න එපා. ඇත්ත කියන්න. මොකද ඇත්තට අපි බය විය යුතු නැහැ. මේ රටේ පිරිමින් හා එක හා සමානව කාන්තාවත් ඉන්නවා. ඒතර කාන්තාවගේ අදහස් හරි ප්‍රබලයි. ඒ වගේම කාන්තාව කියන අය තව දෙයක් ඒ එක පැත්තකින්. තව දෙයක් තමයි කාන්තාව හැම වෙලේම පිරිසිදුව ලස්සනට gedara උනත් ඉන්න. එතකොට ජීවිතේ හරිම සුන්දරයි. බෙහෙම ස්තුතියි අද දවසේදී මගේ වැඩසටහන් පැමිණියාට අක්කේ. ඔබේ ඔය ලස්සන තවත් වැඩි වෙන්න කියලා ඇවෝරා එකෙන් පුංචි තෑගක් දෙනවා. Thank you. මම බලාපොරොත්තු වුණේ නැහැ. මේක ලොකු තෑගක්. Thank you. බෙහෙම ස්තුතියි අද දවසේ වැඩසටහන් පැමිණියාට. අපි නැවත වරක් හමු වෙලා කතා කරමු. අපිට කතා කරන්න දේවල් තව තියෙයි විශ්වාසයි. අනිවාර්යෙන්. බෙහෙම ස්තුතියි.